සාुසාु සාදුु නමස්කාරවීවා බුදුරුවනටෙ සමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනට සමදා සදහම්, नमस्कार विवा संगरुवेनते समदा महा संग सरन्यामी नमस्कार विवा तुनुरुवेनते समदा तिसारने සරනයාමීසාදුසාදුසාදු ගරුතර මහා සංගරත්නය නවසරයි. සැදැවත් පින්වත්න පොසුන් ධර්මදේශනා මාලාවේ වටිනා ධර්මදේශනයක් ශත්‍රපණය කරන්නයි ඔබ මේ සූදානම් වෙන්නේ. පින්වත්නේ ලෝකයේ කලින් කලට මිනිසුන් විවිධ දේවල් හොයාගන්න මහන්සි වෙනවා. විවිද්ධ පහසුකං සොයාගන්න මහන්සි වෙනවා. විවිධ දේවල් සඳහා අලුතින් පාරක් නැත්තං අලුතෙන් දොරටුවක් විවර කරගන්නවා. ඉති ඒවගේ ප්‍රතිඵල විදිහට තමයි පයින් ඇවැදදිගෙනගියපපු මිනිස්සු සතෙක් බැඳගත්තු කරත්වයක් හදාගෙන ඒ ගමන ටිකක් ලේසි කරගත්තේ තවත් කලක් යැනකොට රථවාහන සොයාගෙන ඒ ගමන තවත් පහසු කරගත්තේ තවත්දුරට ගිහිල්ලා සීග්‍රගාමී දුම්රිය නැත්තං ඉතා වේගෙන් යන වාහන ආදිය හොයාගත්තේ ිනිසුන්ට තවත්වේගෙන් යන්න ඕඩ වෙලා නැත්තැං තවත් ඒේ ඉස්සර හටගිහිල්ල අහසිං යන්න පුළුවන් ගුවන් යානා පවා නිපදවාගෙන බොහොම ඉක්මනින් බොහෝ දුර ඇත රටවල් වලට පවා යන්න වුවමනා කරන පාර සක සගත්තා. එවගේම තමයි තවත් මිනිසුන්ට වුවමනා කරන දේවල් මිනිස්සු වෙහෙස මහන්සි වෙලා විධ පාරවල් වලින් විධ විදිහට උත්සහ කරලා සපය ගත්තා. එතකොට ගොවිතැම්බත් කරද්දි පරණ තිබිච්ච ක්‍රමත් තැරල අලුතින් දේවල් අලුත් බේජ හොයා ගත්තා. මේ විදිහයට මිනිස්සු මහන්සි වෙලා සමහර විට මේ කාන්තාාර තිබිච්ච තැන් මහ වනාන්තර කරල නැත්තන්ං ගොවිබිම් කරලා ජනයාට වාසය කරන්න සුදුසු මට්ටමට පත්කර ගත්තා. එතකොට මේ මිනිස්සුන්ගේ උත්සාහයෙන් මිනිස්සුන්ගේ මහන්සයෙන් තිබිච්චදේ වෙනස් කල්ලා අලුත් පාරක් කොයාගෙන අලුත් දොරටුවක් විවෘත කරගෙන සකසාගත්තු දී ඉතින් මේ මිනිස්සු තමන්ට වුවමනා කරන දේවල් වෙනුවෙන් මේ විදිහට මහන්සි වෙලා සමහරක් දේවල් සාර්ථක කරගන්නවා නමුත් හැම දෙයක් මේ විදිහට සාර්ථකරගන්න ලැබෙන නෑ පෙනවත්නි මෙහෙම ලෝකයක තතාගත බුදුරජාණන් වහන්සෙනමක් සුවිශේෂී වූ මාර්ගයක් විවෘරධ කරගන්නවා අතිශ්‍යය දුර්ලබ මාර්ගයක් ඒ විවර කරන මාර්ගයට ඒ විවර කරන මාර්ගය යොමුවෙලා තියෙන්නේ අමාමහන් නිවන කරා එතකොට ඒ මාර්ගය විවර කරනවා කිය කියන්නේ නිවනට දොරටුව විවරකිරීමයි පෙන්වත්න්නේ ඒ තතාගත බුදුරජාණන් වහන්සේ නමක ටැරෙන්න්න වෙන කිසි කෙනෙකුට ලෝක කරන්න බෑ වෙන කිසිම අරගලයකින් ඒ දොරටු විවරටතු කරන්න බෑ වෙන කිසිම කැපකිරීමකින් වෙන කිසිම මහන්සයකින් එක කරන්න බෑ තතාගත බුදුරජාණන් වහසේ නමක් තමයි ඒ නිවන් දොරුටුව විවෘත කරගත්තේ විවෘත කළේ ඒ විවෘත කරගත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට ඒ නිවන පිණිස්ස පවතින මාර්ගය ඒ නිවන් දොරටුව පෙන්වා දෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්ේ ආනන්නේ නිවන් දොරටුව විවෘත්ත කලාට පස්සේ බොහෝ මිනිසුන් පිරිසක් ඒ නිවන් දොරුටුව තුළින් ඇතුල් වෙලා අමා මහ නිවන සාක්ෂාත් කළා බොහෝ පිරිසක් අරහත්වයට පත් වනා පිරිනිුවන් පෑවා. බොහෝ පිරිසක් මඟපල් ලබල ඒ නිවන් දොරටුවෙන් ඇතුල් වෙලා නිවන කරායන මාර්ගයට පිවිසනාා. පින්වතිනි අපගේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දොරටුව විවෘත කළ විවෘත කරලා පිරිණවන් පෑවා ඉතින් පිරනිුවන් පාලත් වසර දෙසයක් දෙසීයක් වගේ කාලයක් යනකං දම්ඹදිවින් අපගේ මාතෘභූමියට ඒ නිවන් දොරුටුව ගැන අහන් අහම්බුුණේ නෑ. ලංකාව මිනිස්සුන්ට ඒ භහග්‍ය සැලසුනේ නෑ. නමුන් අපගේ මිහිදු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල වසර දෙසීකට පස්සෙ ලංකාවට වැඩම කලාා ඉන්පස්සේ මිහිදු මහරහතන් වහන්සේගෙන් තමයි ඒ බුදුරජාණන් වහන්සේ විවර කළ නිවන් දොරටුව ගැන නිවන් මග ගැන අසාදැනගන් දැබුණේ. ඒ මිහිදු මහරහතන් වහන්සේ අපගේ ආධි ගුරුදේවොත්තම පරම කල්්‍යයාන මිත්‍ර වූ ඒ මහිඳදු මහරහතන් වහන්සේගෙන් තමයි ලක්වැසියන්ට ඒ නිවන් දොරුටුව විවෘත කරගන්න මාර්ගය උදාවනේ. එතකට පින්වත්නී ගේ බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙෙනවා මේ සසර යන කෙනෙකුට සතරාපායට යන දොරටු හැම තිස්සේම විවෘර්ත වෙලාමයි තියෙන්නේ නිරේට යන දොරටුව තිරිසන් ලෝකට යන දොරටුව ප්‍රේතලෝකට යන දොරටුව විවෘත වෙලා මයි තියෙන්න්නේ. අකුසල් කරන පෞ්කරන මිනිසාට ලේසියම්ම කිසිම අමාරුවක් නැතුව ඒ දොරටුවෙන් පල් හැට වැටින පුළුව. නමුත් පින්වත්නේ බුදුරජාණ න්ොහන්ස වදාලා මේ සසර යන සත්වයාට මනුස්සලෝකයේ උපදිනවනං නැත්තං දෙවියන් අතර බඹුන් අතර උපදින වනං ඒක වෙහේසිලා අමාරුවෙන් කරගන්නතිය දෙයක්. පින් රැස් කරගෙන කුසල් කරගෙන තමයි මනුස්සලෝකටන දොරට නැත්තං දෙවියන් අතරට යන දොරටුව බඹලොවට යන දොරටුව විියවෘත කර ගනතියෙන්නේ. සසරේ යන කෙනෙකුට පින්වත්න ටිකක් වෙහෙසිලා හරි අමාරුවෙන් හරි මේ සුගතියට යන දොරටුව තිවෘත කරගන්න පුළුවන් හැබැයි. මේ උපතක් කරා යන හැම දොරටුවක්ම අවසං කරලා. උපතින් මිදන ජරාමරණවලින් මිදන අමාමහ නිවන අවබෝධ කරගන්න ඒ නිවන් දොරටුව විවෘත කරගන්න සසර යන සාමානය කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේ තමයි ඒ නිවන්දොටුව විවෘත්ත කල දෙන්නේ. එතකොට නිවන් දොරටුව විවෘර්ත කරගන්න නම් බුදුරජාණන් වහස වදාලා කෙනෙකුට බාහිරන් ලැබෙන් ඕනි කරුණු දෙකක් තියෙනවා ඒ තමයි සත්පුරු සයන්ගේ ඇසුර කලයානමිතරයන්ගේ ඇසුර එතකොට කල්්‍යයානමිත්‍රයා සත්පුරු සයා කියන්නේ තතාගත බුදුරජාණන් වහන්සේට ගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේ සත්්ධර්මය කියා දෙන කෙනාට ඒ සත්වරස ඇසුර තුළින් කල්යානමිත්‍රයා තුළින් ඒ සසරින් එතර කරවන ධර්මය නැත්තං නිවන් මග ගැන බුදුරජාණන්ොහන්ස වදාළ ආර්ස්ටාංක මාර්ගයේ ගැන අහන් හම්බෙන් ඕනි. සත්වරස ඇසුර තුළින් ධර්මස්්‍රවනය කරන්න අවස්ථාව සැලසෙන් ඕනි බාහිරින් ඔය කරුණු දෙක ලැබෙනකොට බදුරජාණ නොහස දාලා ඒ කෙනා තුළ ඒ පුද්ගලයා තුළ අභ්‍ය අන්තරය තුළ තව කරුණු දෙකක් දියුණු වෙන්නෝනි. ඒ තමයි ඒ අහනලද්ද ධර්මය නුවනින් සලකළ තේරුම් ගන්න බව. ඒ තේරුම්ගත්ත ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගන්නක දම්මානු දම ප්‍රතිපදාව. බුදුරජාණ වොහසසි බදාලන් නිවන් දොරටුව විවෘත කරගන්න නං ඔන්නඔඒ කරුණුහතර සම්පූර්ණ වෙන්න ෝනි. බුරජාණන්නොහස වදාලා යම්කිෙනෙක් මේ නිවන් මග මොකද කකිලල් හරිට හඳුන ගත්තොත් හෙම බුදුරජාණ නොහස පාලීෙන් නිවන් මග හැඳින්වා සෝත කියලා. බුදුරජාණ න්හසසි එක්තර අවස්ථාවක සාරිපුෘත්‍යය න්ොහන්සගේ නසා සිටියා සාරිපුත්ත සෝතෝ සෝතෝති හිදං සාරිපපුත්ත උච්චති සාරි ම. සෝත කියලා කියනවා කුමකටද සෝත කියලා කියන්නේ ආං ඒවෙලාේ අපේ සාරිපෘත්‍යයන් වහන්සේ බුදුරජාණන් වහන්සට පිළිතුර දුන්න අයමේවහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මක්්ගෝ සෝතෝ, ස්වාමීණි භාගයුතුන් වහන්ස මේ ආර්්‍යස්ථාංගික මාර්ගයයි ආර්්‍යස්ථාංගික මාර්ගයටයි සෝත කියලා කියන්නේ. එතුකට මොකදද මේ ආර්ස්ථාංක මාර්ගය සම්මා දිිට්ීං ආරම්භ වෙලා සම්මා සමාධීෙන් අවසං වෙන අංග අටකින් යුක්ත මාර්ගය. බුදුරජාණන් වහන්සේ ළඟට අසා වදාල සෝතාපන්නෝ සෝතාපන්නෝති හිදං සාරිපුත්තු විච්චති සාරිපුත්ත මේ සෝතා පන්නයි නැත්තන්ගේ නිවන් මගට නැත්තන්ගේ ආරයස්ටාංග මාර්ගයට පැමණුනා කියල කියනවා ස්්‍රෝතයට පැමණුනා කියල කියනවා ඒසු සෝතාපන්න කියලා කියන්නේ කුමකටද. අපගේ සාරිපපුතතියන් වහන්සි වදාලා යෝහි බන්තේ ඉමිනා අරයේන අට්ටංගිකේන මගගේන සමන්නනාගතු. යම් කෙනෙක්. මේ ආර්යස්ථාංක මාර්ගයෙන් සමන්විත වෙේද. නැතං ආර්යස්ටාංක මාර්ගය තුළට බැස ගත්තාද ආර්යස්ටාංක මාර්ගය අනුගමනය කරයිද. ආංය කන අට තමයි කියන්නේ සෝතා පන්න කියලා. එතකට පෙන්වත්න නිවනකරා පවතින. මාර්ගයේ තමයි ආර්යෂස්ටාංගික මාර්ගය එතකොට ඒ ආර්ස්්ටාංක මාර්ගයට බැසගත්ත කෙනා පැමිණිච්ච කෙන අනුගමනය කරන කෙනාට කියනවා සෝතාපන්න කියලා. එතකොට මේ සෝතාපන්නවීම තමයි නිවන් දොරටුව කරා යන තියෙන මාර්ගයෙන් පිවිසුනා කියන්නේ. එතකොට පිවිසිිච්ච කෙනාට තමයි ආර්යස්ටාංක මාර්ගයේ පිළිවෙලින් අනුගමනය කරලා නිවන කරා පැමිණින්න පුුවන්කම ලැබන්නේ කට පෙන්වත්න බුරජාණන් වහන්සේ දේශනා කලා බුදුරජාණන් වහසේ සාරිපුතතියන් වහසගේ නසා වදාලා සෝතාපත්ති අංගං සෝතාපත්ති අංගන්ති සාරිපුතු විච්චති සාරිපපුත්ත සෝතාාපත්ති අංග නැත්තං සෝතාාපන්න පලට පත්වෙන කෙනා ආයස් ටංක මාර්ගයට පැමිණිණ කෙනාළංඟ තියන අංග කියලකේනවා මොනුවටද ඒ අංග කියල කියන්නේ. එවෙලේ අපගේ සාරිපෘත්‍යයන් වහන්ස පිළිතුරුදුන්නා සත්පුරස සංසේවෝහි බන්තයේ සෝතාපත්ති අංගන්. සත්පුරුස ඇසුර තමයි පලවෙනි සෝතාපත්ති අංගය. එතකොට සත්පුරුෂයා කියන්නේ කාටද තතාගත බුදුරජාණන් වහන්සිට නැතැ ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය කියා දෙන උතුම් මහරහතන් වහන්සේලට ඒ ස්්‍රාවක සංඝයාට. යම් කෙනෙකුට සත්පුරුස ඇසුර ලැබුණොත් ඔන්න ඊළඟට දෙවැනි සෝතාපත්ති අංගය ගැ අමකක්ද සද්ධම්ම සමන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ලැබෙනවා නැත්තං ඒ ආයස්ටාන්ක මාර්ගයේ ගැන චතුරාර් සත්්‍යය ගෙන ශ්‍රවණයරන ලැබෙනවා. බුදුරජාණන් න්ොහන්සේ මේ සත්පුරුස ඇසුර කෙනෙකුට ලැබුණුත් ඒක උපමා කලා බොහම ලස්සන උපමාවකට මොකදද උදේ පාන්දර ඉර නැගෙන් කලින් අඳුර පහවිලා යද්දී නැගෙන හිරහස රත් පැහැබෙනවා. එකට කියනවා අරුුණ නැගෙනවා කියලා. එතකොට අඳුර පහවීගෙන යන්දී නැගැනේ රහස්ස රත් පැහැ වෙනකොට ඔන්න මිනිසු දැනගන්නවා මේක තමයි ඉර පායන්න තියෙන ලක්ෂණය, තව ටිකින් ඉර නැගෙනවා කියන කාරණය සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේ බදාලා ආං ඒවගේ තමයි යම් කෙනෙකුට සත්පුරු සආශ්‍රයේ ලැබුණුොත්, කල්්‍යයාාන මිතුරන්ගේ ආශ්‍රේ ලැබුණොත්, ඒළංඟට ශ්‍රේ සත්්ධර්මය, ශ්‍රවණය කරන්න ලැබෙනවා කියනෙක සිද්ධ වෙන දෙයක්. ඒකෙන ඊළංඟට නිවන් මග දැනගෙන නිවන් මග පුරුදු කරනවා කියන කාරණය සිද්ධ වෙන දෙයක් එතකොට අර ඉරපායන්න පූර් නිමිත්ත වනේ අරුණ නැගීම අරුුණ නැගුණ කියන ඊළඟට ඉරපායනවා කෙනක සිද් වෙනවා කල්‍යයාන මිත්‍ර ඇස්සුර ලබුණනා කියන්න ඊළංඟට ශ්‍රී සද්ධහරමය ශ්‍රණය කරනවා කියනෙ එක සිද්ධ වෙනවා. එතකට පින්වත්නී බුදුරජාණන් වහන්සේ සාරපපුත්තියන් වහන්සගේ නසා වදාළ විට සාරපපුදතියන් වහන්සේ වදාල ඊළඟට යෝන් සෝ මන්සිකාරෝ සෝතාපත්ති අංගන් බාහිෙරිින් ලැබෙන සෝතාපත්ති අංග දෙක ලැබෙද්දී නුවනින් සැලකීම ඒ අහන ධර්මය නුවනින් සලකා තේරුම් ගැනීම අභ්‍යන්තරයේ ඇතිවෙන් නූනි අංගය එළගේඒ එක දම්මාන දම පටිපත්ති ඒ ධර්මයට අනුව ප්‍රතිපදාවේ යෙදන එක. එතකොට මේ තමයි සෝතාපත්ති අංග හතර එතකට පෙන්වත් නේ දැන්ගන්න අපගේ මෙහිදු මහාරහතන් වහන්සේ බුදුරජාණන් වහන්ස පිරිණුවන් පාල වසර දෙසීයකට පස්සේ අපගේ මාතතුරු භූමීට වැඩම කළා එතකොට ඒ තමයි අපගේ මාතතුෘු භුහමියයට පැමිණිච්ච පරම පූජනීය පරම ශ්‍රේෂ්ට අපගේ ආදිි ගුරුදේවෝත්තම කල්්‍යයාන මිතරයාාණන් වහන්සේ මෙහිදු මහරහතන් වහන්සේ වැඩම කරලා අපගේ මාතුරුභූමී ජනයාට තතාගත බුදුරජාණන් වහන්සගේ ශ්‍රී සද්ධරමය කියා දුන්න දේශනා කළා. එතකට බාහිරින් ලැබෙන් ඕනි අංග දෙක මහිදු මහරහතන් වහන්සේ ලබා දුන්න. මොනවාදී අංග දෙක සත්පුරු සෑසුරත් ශ්‍රී සද්ධරමස්්‍රවනයත්. එතකට මහිදු මහාරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ ජනයාට කියා දුන්නා මේ තමයි තතාගතු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. මිහිදුු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කලලා මුලින්ම දේශනා කළා බුදුරජාණන් වහන්සගේ ධර්රමය සඳහන් වෙන විමානවත්තු පේතවත්තු පෞ්කල මිනිසුන් ප්‍රේත ලෝක ඉපදී දුක්විදිින විදිහත්. පිංකල මිනිසුන් දවලව ඉපදී සැපවිදිින විදිහත්. අනතුරුව සච්ච සංවිත්‍යය චතුරාරි සත්‍ය අවබෝධ කිරීමෙන් මේ සුගති දුගතිවලින් මිදිලා සසරෙන් එතර වෙන විදිිය. ඉතින් මේ ධරමය දේශනා කරද්දිී ඒ ධර්මය හපුූ පන්සීයක් දෙනා ඒ ධර්මස්්‍රවණය කරන අතරේම යෝන් සුවමන්සිිකාරයේ දියුණු කළා ප්‍රතිපදාව දම්මානුදමම් ප්‍රතිපදාව දියුණු කරලා සෝතා පන්න පලයට පත් වනා ඒ අනමකදද ලංකාවයේ පන්සීයක් දෙනා නිවන් දොරටුව විවෘත කරගෙන නිවන් මගට ආර්යස්ථාංක මාර්ගයට පැමණුණ සෝතා පන්න පලයට පත් වනා පළමු දහම් දෙසුමින් පළමු දිනයේදීම නතුර අපගේ මහිදු මහරහතන් වහන්සේ රජගෙදරදයේ ධර්ම දේශනාව සිදු කරලා ඒළඟට නගරි ජනයා එකතු වුණා ඇත්හලේ. ඇත්තලේ දී දේවදූත සූතරය මේ අකුසල් කොට පව්කොට නිරට වැටිච්චය දුක්විදින විදිහ. ගැන සඳහංවිෙන දේව දූත සූත්‍රය වදාලා ඒ සූත්‍ර දේශනා අවසං විද්ධී තවත් පන්සීයක් දෙ සෝතාපන පලට පත්ව වනා. ඒවගේම ඊළඟට නගරේ ළඟ තිබිච්ච නන්දන කියේන වනෝද්‍යානයේ දී බාලයා සහ පන්්ඩිතියාගෙන බාල පන්ඩිත සත්‍ර දශන වදාල. ඒ දේශනාව අවශසානයේ තවත් දාහක් දෙනා සෝතා පන්න වනා. එළඟට අගික් කන්දෝපම සූත්‍ර දේශනාව, බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් මහමෙවුනා වයන පූජා කලාට පස්සේ මහමෙ වුණා වයනයේ සිට මිදුු මහරහතන් වහන්සේ සූත්‍ර දේශනා වදාල දාහක් දෙනා සෝතාපන්න වනා එළඟෙට තුන්වින් දිනේදී ආසි විශෝපම සූත්‍රය දේශනා කළා ඒ දේශනා වහල තවත් දාහක් දෙනා සෝතාපන්න වනා සසරේ තියෙන දීර්ග භයානකගම ගෙන සඳහන්වෙන අනමතක්ග සංයුත්තය හතරවෙනි දවසී වදාලා පස්වෙනි දවසේ පංචුපාදානස්කන්දයේ විසින් මේ සපත්වයාව කාදම හැටි කජ්ජනී සූත්‍රය වදාලා ඉතින් මේ දවස් දෙකේීම දහබැගින් සෝතාපන්න වනා ඒළඟෙට ගෝමය පින්ඩූපම් සූත්‍ර දේශනාව සහ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වදාළ. එතකොට මේ දේශනාවන් අවසානයේදිත් දහසබැගින් පිරිස සෝතාපන්න වනා. මහාවන්සේ සඳහන් වෙනවා මෙහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළමුවන සති ඇතුළත අටදාස් පන්සීයක් දෙනා මඟඵල ලැබුවා සෝතාපන්න පලට පත්වනා කියලා. කියන කුමක්ද පින්වතන ඒ අටදාස් පන්සියක ජනයා නිවන් මගට තියෙන දොරටුව විවෘත කර ගත්තා සෝතා පන්න පලට පත්ව වනාා ආර්ය ස්ටාංක මාර්ගයට පැමණුණා එතකට ඒ සඳහා බාහයෙන් ලැබුණ උපකාර දෙකක් මනවදේ කල්්‍යානමිත්‍ර ඇසුර සත්පුරු සැස්සුර ඒ සත්පුර සැසුර ලබා දුන්නේ අපගේ මිහිුදු මහරහතන් වහන්සේ ඒ වගේ මිහිදු මහරහතන් වහන්ස වදාළ බුදුරජාණන් වහන්සගේ ශ්‍රීසත්් ධර්මය තමයි දෙවැනි කරුණ. ඒ කරුණු දෙක බාහිර ලැබුණ. එතකොට ඒ එදා හිට හිටි ලංකාව නුවනැති ජනයා නුවනින් සලකමින් යෝනසෝ මනනිසිකාරය යෙදනා අභ්‍යන්තරින් තමන්ගේ ජීවිතය තුළ. ඉළංඟට ඒ ධර්මයට අනුව තමග ජීවිතය ධර්මය තුළ පුරුදු කරගත්තා. දම්මානු දම් ප්‍රතිපදාව මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට නිවන් දොරටුව ඒ පිරිස්ට වෘත වුණා පින්වත්න ඉන්න අනතුරුව අපගේ මිහිදුු මහරහතන් වහන්සේ මෙිහින් තලාවෙදි වස්වසන්න සූදානම් වෙච්චි වෙලාේ අරිටැමති ඇතුළු තවස් පනස් පස් දෙනෙක් මහිදුු මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා එතකට ඒ පැවිදි විච්ච පිරිස ෙස්්‍රවුල්යිංන්කරදදිීම පැවිදි කිරීම පිණිස. අරහත්වයට පත්වුණා. එතකොට කලින් ධර්මස්්‍රවණය කල තිබුණ ඒ ශ්‍රවණය කරිපු ධර්මයට අනුව පැවිදි කරන වෙලා වේ. කෙස්රැවුල් අයිංකරද්දිී කේසාා ලෝමා නකා ධන්තාදී වසියෙන් මේ ශරීරයේ තියන සතරමහාදාාතුන්ගෙස භාවය නුවනින් විමසමින් ආර්යස්ථාංක මාර්ගයේ පුරදු කලාා. අරහත්වයට පත්වනා. ඒ කියයන පින්වත්න නිවන් මග නිවන් දොරටු විවෘර්ත කරගෙන ආර්යෂ්ඨානක මාර්ගය දියුණු කරලා අමාමහා නිවනට පැමණුණා. ඉතින් ඒ ලක්දිවින් පැවිදිවෙල ආරහත්වය ලබපු අරිට්ට මහරහතන් වහන්සේ ඇතුළ මහරහතන් වහසලත් දම්ඹදිවින් වැඩි මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සලටත් පළමුුවන වස්කාලයේ සඳහා දේවානම් පීති ස්රජ්ජුරුවෝ කන්තක චෛත්‍යය අසල අට සැටලිං කරව්වා. ඉති අදටත් මිහින්තලේයට ගියුත් කන්තක චෛත්‍ය යසල ඒ මහරහතන් වහසලා වැඩසිටි ඒ කටාරං කිටු ගල්ලෙන් අදටත් ඔබට දකින පුළුවන් පින්වත්නේ. එතකට ඒ වගේම එතනින් පස්සේමේතුු මහරහතන් වහන්සේ වැඩම කරලා ටික දවසක් ඇනකොට සගමිත්තා රහත්තර ණිය ජයස්‍ර මහබෝධීන් වහසේ වඩම්මවාගෙන ලංකාවට වැඩිය ඉතින්ගේ ජයස්රීම් හා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්බල මහමෙවුණා ව්‍යනයේ රෝපණය කරන දවසේ අස්සරිමත් පෙළහර දැක්කවා. ඉතින්ගේ පෙළහර දැකපු බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේව තමයි සිහි කළේ බුද්ධානුස්වතිය තමයි සිහි කළේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බෝසිවනී වැඩසිටමින් රාග දවේශ මෝහ ප්‍රාණය කලානේ නිකෙලිස් බවට පත් වනානේ තුරා සත්්‍යයේ පරිපූර්ණ වශයෙන් ගුරූප දේශ රහිතවබෝධ කලාානේ ආදේ විදිහට බුද්ධානුස්සතිය වැඩුව. ඒ ජනයාගේ සිත්තුළ බුද්ධානුස්සතිය තුළ එකඟ බව හටගත්තා සිත සමාධිමත් වුණා සංසිදීගිය ඒ සංසිදිිච්ච සිතින් ඒ පිරිස මේ ජීවිතයේ තියෙන අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ කළා. දහදහසක් දෙනා අරහත්වයට පත්වනා පැවිදි බව ලබාගත්තා. එතකොට පෙන්වත්නේ බුද්ධානුස්සතතිය මුල්කරගෙන තම ඒ පිරිස විදර්ශනා කළේ ඉතිං ලංකාදවීපයේ බොහෝ පිරිසක් ඊට පස්සෙ කාලෙත් මේ බුද්ධානුස්සතිය වඩල විදර්ශනා කර රරහත්වයට පත් වෙලා නිවන් දොරට විවෘත කරගෙන නිමනට පැමි චවස්ථාවල් ඉතිහාස සඳහංවෙලා තියෙනවා. සමහර කෙනෙක් චෛත්‍ය බෝධය අමඳනවා. ඊළඟට ඒ තමක් ඇමඳපු චෛත්‍ය බෝධය දිහා බලාගෙන බුදධා අනුස්සතිය වන්නේ ඒ එකඟවෙෙන සිතිං තමයි විදර්ශනා කරලා නිවන් දුරුටුව විවුෘත කරගත්ත. එතකට පින්වත්න අදට පවා බුද්ධිමත් කෙනෙකුට මේ චෛත්‍යයට බෝධියට වතාවත් කරලා මලුපෙත් ඇමදල මල්ලාසන පිරිසුදු කරලා පැත්තකින් වාඩි වෙලා බුද්ධානුස්සති වඩලා ඒ බුද්ධානුස්සතිය තුළ හිත එකඟ කරගෙන විදර්ශනා කරන්න ජීවිතයේ අතාර්ථය අවබෝධ කරගන්න න මෙහිවන් අවස්ථාව තියනවා ඒයි නිවන් දුරටු විවෘත කරගන්න හැකියාව තියෙනවා. එතකොට පින්වත්න එදා බෝධීන් වහන්ස රපණය කරපපු දවසේ බුද්ධානුස්සතුතිය වඩ බද්ධානුස්සතුතිය තුළු විදර්ශනා කළ බොහෝධිනෙක් ධර්මාවබෝධය කළා. සංගමිත්තා තරණය වැඩම කළලාට පස්සේ සංගමිත්තා රහත් තරණියගින් අනුලා බිසව සහ තවත් දහසක් දෙනා පැවිදි බව ලබාගත්තා. ඉතින් අනුලා බිසව ඇතුළු පන්සියක් දෙනා ඒ වෙනකුටත් සකදාගාම් පලේ ලබල හිටිය ඒ පැවිදි ලබ දහසක් දෙනා නොබෝ කලකින්ම අරහත්වය සාක්ෂාත් කලා අරහත් භික්‍ෂුණීන් බවට පත් වනා එතකට පින්වත් නඒ තමයි අපගේ මාතුරභූමී පැවිදි බව ලබාගෙන අරහත්වේ සාක්ෂාත් කළ පළමු භික්‍ෂුණීන් එතකට ඒ පිරිසත් නිවන්දුරට වෘත කරගෙන අමා මහනිවනට පැමරුණ මේ විදිහයට එදා පටන් අපගේ මාතුරභූමයේ ලක්වැසි ජනයා බුද්ධශාසනය තුළ පැවිදි උපසම්පදාව ලබල බොහෝ දෙනෙක් රහතන් වහසල බවට පත්වනා, රහත් භික්‍ෂණීන් බවට පත්ව වනා ඒවගේම ගිහි උපාසක උපාසිකාවන් බොහෝ දෙනෙක් මාර්ග පල ලැබුවා සමහරක් කෙනෙක්, අනාගාමී පලේට පත්වනා සමහරක් කෙනෙක් සෝතාපන පලේට පත්වනා, සමහරක් කෙනෙක් සකදාගාමී පලයට පත් වනාා නිවන් දොරටු විවෘර්ත කරගත්තා නිවන කරා පැමිණිණතින මාර්ගයට යොම වනා එතකොට පින්වත්න මේ බුද්ධ සාාසනය ලංකාදප පිහිටලා කොයි තරං දෙනෙක් මේ නිවන් මග විවෘර්ත කරගත්තාද කියන්නේ මතු මරතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුද්ධ සාාසනය පිහිටවල ටික දවසක් ගත වෙනකොට වළගම්බා රජ දවස බැමිණිති ආසායේ පැමණුනා දුර්භික්ෂ කාලයක් වැස්ස වැස්සනේ අවුරුද දොළහක් ැනකං එතකො ඒකාලේ මිනිස්සු බොහෝ දුකසේ ජීවත් වනා ගොයිතැන් බැත් විනාශස වෙලා ගිය මිනිස්සුන්ට ආහාරපාන් හිඟවුණා මිනිස්සුවේ කර කොල කියන කොළ ජාතියක් හරි යන්තං ජීවිතය ගැටක හගත්තේ සමහර කෙනෙකුට ආහාර නැතුවම හාමතේ මිය ගියා ඉතිං ඒකාලේ වෙනකොටට සඳහන් වෙනවා සිතුල් පොවී වැඩසිටිය රහතන් වහසලා දොළොස් දහසක් එඟට තිස්සමහා විහාරයේ වැඩ සිටියා තවත් රහතන් වහසල දොළොස් දහසක් ඒ විහාර දෙකේ විතරක් රහතන් වහසල විසිහතර දහසක්. ඉතිං සිතුල්පව්ව සිතුල් පවවට දානය ලැබෙන විදිහ නතර වුණ මොකද දුරභික්ෂ කාලය නිසා. ඉතින් නමුත් විහාරෙ ගබඩාවල තිබුණ ුවමනා තරං සහල් නමුත් පස්සෙ බලනකොට මියයන් විසින් ඒ සහල් ලොක්කොම විනාස කර තිබුණ එතකොට දැනගත්තා තිස්සමහා විහාරේ සහල් තියෙනවා දාන ලබා ගන්න පහසුගන් තියෙනවා කියලා ඒ දොස් දහස රහතන් වහසල පිටත් වුණනා සිතුල් පවෙන් තිස්ස ම හාරාමි තිස්ස මහා විහාරරි වැඩ හිට පුරහතන් වහසලට දාන ලබෙන පිළිවෙල නැතිවුණනා තිබිච්ච ගබඩා වල තිබිච්ච සහල් මියයන් විසින් විනාස කර තිබුණ. ඒතින් එතකොට ඒරහතන් වහසලත් සිතුල් පව්වේ ගබඩාාවල වී තියෙනවනි හාල් තියෙනවනි දාන ලබෙනවන කියල හිම් පිටත් වුණා සිතුල් පවුටෙන්න. ඉතින් මේ රහතන් වහසලා සිතුල් පවින් පිටත්වෙච් ොස් දහසත් තිස්ස මහා විහාරයෙන් පිටස්වෙච්ච දොලොස් දහසත් අතර මග මන ගැහුණා. එතකට මේ රහතන් වහන්සලා දැනගත්තා විහාර දෙකේම ධනය ලැබෙන පිළිවෙ අවසංඟුණා. දුරුභික්ෂ කාලෙ කොතරම් බලවද්ද කියන්නේ ඒ රහතන් වහසලට දානේ ලැබෙන පිළිවෙලක් තිබුණ නෑ. ඒ අතර මග ඒ රහතන් වහස විසිහතර දහසම. පිනිව පෑවා එතකට පින්වත්නේ ඒ පිරිනිවන් පෑවේ නිකෙලිස් සිතින් පහන් සිලක් නිවී යනවා වගේ අමාමහා නිවන සාක්ෂාත් කරපු පිරිසක් විදිහයට නැවත උපතක්කරා ගිය නෑ ලක්දිව වැඩ සිටි ඒ උතු මහරහතන් වහසෙලා නිවනවබෝධ කළා. එතකට පින්වත්නී එකල ලංකාවේ බොහෝ දෙනෙක් නිවනවබෝධ කර ගත්තා පින්වත්නී අදටත් සිතුල් පව්වට ඔබ ගියොත් ඔබට දකින ලැබේවි කටාරං කෙටු ගල්ලින් බොහෝ ප්‍රමාණයක් තියෙනවා දෙදාහකට ආසන ප්‍රමාණයක් සිතුල් පව් විහාරයා ආශරිිත වනාන්තරයේ තියෙනවා ඒ බොහෝ විට රහතන් වහසේලා වැඩහිට පුතැන් එතකට පින්වත්න ලංකාවප සංචාරය කළුත් එෙම මේ කටරං ෙටු ගල්ලිෙන් උතුරු ැගෙනහිරඒවගේම ලංකාව්‍ය අනකුත් පළාතුළ නිරන්තරින් හැම තැනම දකින්න හැම්බෙනවා මේ හැම තැනකම රහතන් වහසෙනවක් රහතන් වහස පිරිසක් වැඩහිටපුූතැන්. අමාමහා නිවන සාක්ෂාත් කරපු පිරිස වැඩහිටපු තැන්. පින්වත්න ඒ කටාරංකෙටු ගල්ලෙනක් තමයි අපිට දකින්න හම්බෙන්නේ නමුත් සමහර රහතන් වහන්ස කෙනෙක් මඟපල ලබූ භික්ෂුවක් වැඩහිටියේ ලීකුටියකනම්. ගසක් කැටනම් අදා අපිටක දකින්න හම්බෙෙන නෑ. එතකට ලංකාදීපේ මේමිහිදු බාරහතන් වහන්සේ වැඩම කිරීමත් සමඟ නිවන් දොරට විෘත කර ගත්තු පිරිස මෙතෙකයි කියල සීම කරන්න බෑ. ඉතින් ඒ රහතන් වහන්සේලා අතර බැබලුනා තේර පුත්තා බේරහතන් වහන්සේ දුට ැමනු වැඩදුමාගේ කාලේ.ඒවගේම අපි ගොඩාක් දෙනෙක් දන්නවා මලිය මහාදේව මහරහතන් වහසේ ගැන. ඒවගේම පින්වතෙන් ලංකාව වැඩ හිටියා දම්මගුත්ව රහතන් වහන්සේ. දම්මදින් මහරහතන් වහන්සේ. එවගේම කුද්ධතිස් මහරහතන් වහන්සේ. ඒවගේම මහා ව්‍යග්ග කොටුම්බියතිස්ස වගේ රහතන් වහසේලා මේ බුද්ධ සාාසනය සෝභමාන කළා ඒවගේම පින්වත් යපී අහල තියෙනවා කැලනී වැඩ සිටි කැලනෙතිස්ස මහරහතන් වහන්ස ගැන එතකොට මේ කැලනෙතිස්ස මහරහතන් වහන්සේ පෙරෙනුවන් පාන මොහොතේ තෙල් කටාරම සිට වදාල බොහොම අ අපූරු ගාථාවන් ඒ ගාතාවන් වලට කියනෙ තේල කටාහ ගාතා කියලා ඒ තේල කටාහ ගාතා අදටත් අපිට කියවන්න ඉගෙනගන්න අවස්ථාව තියෙනවා තේල කටාහ ගාතා සී අප පමණ සඳහන් වෙලා තියෙනවා. ඒතින් ඒ පිරිින්වන් පාන මොහොතකට කලින් ඒ තෙල් කටාරමේ බුබුලු දමමින් නැගෙන ඒ උණුසුම්මූ තෙල් කටාරමේ වැඩසිටිමින් හරියට විලක පිපිච් නිෙල්ලුමක් මත වැඩඉන්න වගේ. කැනි තිස්ස මරහතන් වහන්සේ තේල කටාහ ගාතාවලින් ලක්වැසි ජනයාට අවවාද කළ මොකද කරපු අවවාදය මේ රූපය පෙන පිඩක් වගේ අනිත්‍යයි අසාරයි තමන්ගි වසගි පවත්වන්න බෑ ඒනිසා මේ රූපය අවබෝධ කරගන්න මේ කය අසාර දෙයක්. ඒවගේම මේ මරණය කියනෙක ඕනෑම වෙලාක පැිණෙන පුළුවන් තමන් කරා. මේ උපන් සත්වයාට මරණයෙන් ගැලවීමක් නෑ. ඒ නිසා අප්‍රමාධි වෙන්න. ලතමයි කැලෙන තිස්ස මහරහතන් වහන්සේ වදාලි එතකොට පින්වත්නී ඒ මහරහතන් වහන්සේලා නිවන් දුරටු විවෘත කරගත්තා ඒ වගේ මනකුත් ජනයාටත් ඒ නිවන් දුරටු විවෘත්ත කරගන මාර්ගයේ ගැන කියා දුන්න ඒ වගේම පින්වත්න ඒ බැමිනිිතියාසායිම් පස්ස මාතලයේ අල්ුලනේදී බුදුරජාණ වොහස්සේගේ උතුම් බුද්ධ වචනය ගන්තාරුඩ කලා ගන්තාරුඩ කිරීමේදී මූල්කත්වය ගත්තේ කුන්ත ගත්ත තිස්සකන මහරහතන් වහන්සේ එතකට ඒ තමයි මීදු මහරහතන් වහන්සේ ලංකාව්ට වැඩම කරල ආරම්භ කරපු සග පරපුරේ වැඩසිටි මහෝත්තම මහරහතන් වහන්සලා එදා පටන් ඒ සංග පරම්පරාව අද දක්වා නොනැසී පැවතගෙනෙනවා එතකොට එදා පටන් ඒ මහරහතන් වහන්සේලගින් පැවතෙන එ පැවිදි උපසම්පදාව ලබන භික්ෂුන් වහසලා අදටත් අපගේ මාතතුරභූමී වැඩයින්වා අදටත් ඒ බුද්ධසාාසනය ජියවු මානයි. එතකොට පින්වත්නේ මේ බුද්ධ ශාසනය ලංකාව පිහිටියට පස්සේ මේ විදිහට බොහෝ ජනයාට නිවන් දුොරටු විවෘත වුණා. සමහර අවස්ථාවක බුද්ධකාල බදුරජාණන් වහන්සව දෑසිං දුටුපු කෙනෙකොටත් එකල ධර්මා අවබෝධය කරලා නිවන්දුරුට විවෘත කගන්න බරිවෙච්චය. අපගේ මාතෘුභූමිය ඉපදිලා ලක්ක සියන් විදිහට නිවන අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේගේ කා දඹදිව හිටපු එක පුද්ගලයෙක් තමයි සච්චක මේ සච්චක මුල්කරගෙන බුදුරජාණන් වහස වදාල ධර්ම දේශනා තියවා සූත්‍ර දේශන චූල සච්චක සූත්‍රය මහා සච්චක සූත්‍රය ආදී සූත්‍ර දේශනා බුදුරජාණ වහසගෙන පැහැදුුණට මඟඵල ලබ සච්කට බැරවුුණා නමුත් ලංකායි බුද්ධ ශාසනය ස්ථාපිත වුණාට පස්සේ මේ සසරේ සැරිස්සරණ සච්චක ලංකාව උපන්න ඉපදිලා පැවිදි වෙලා කාල බුද්ධරක් ිත මහරහතන් වහසේ නමින්. කලුදයේ පොකුණෙදී කළුදේ පොකුනෙදී ුද්ධානුස්සතිය ගන බුදුරාණන් වහසේගේ අසරිමත් බුදුගුණ ගැන ධර්ම දේශනා පවත්වා පිරින්ුවන් පෑවා. එතකොට ඒ බුද්ධකාලේ බුදුරජාණන්ොහසේ ඇසින් දැකපු සච්චක පස්සකහලේ ලංකාවිදි තමයි ධර්මාවබෝධය කල්ලා නිවන් දුරුටු විවෘත කරගත්ත. පින්වත්නී තවත් ඒවගේ අසරිමත් සිදුවීමත් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ රජගහනුවර එක්තර අවස්ථාවක පින්ඩපාතයේ වඩිද්දී අපගේ බුදුරජාණ වහන්සේගේ ඉස්සරහෙෙන් පාර හරහට අසූචි තවරාගත්ත ඊරි පැටීක් දුවගෙන ගිය එතකොට අපගේ බුදුරජාණන් වහන්සිට සිනහපහළ වනා එතින් ආනන්ද ස්වාමින්හසේ අසාවදාලා ස්වාමිනිි භාගතුන් වහන්ස තතාගත බුදුරජාණන් වහන්සිට නෙකරුණේ සිනහ පහලවෙෙන නෑ ස්වාමිණි කාරණය කුමක් ද ආගෙවෙලා අපගේ බුදුරජාණන් වහස වදාලා ආනන්ද ඔබ දුටුවනේ ද මේ අසූචි තවරාගෙන මේ පාර හරහා දූපු ඊරිපැටියා ස්වාමිණී මම දැක්කා ආනන්ද ඔය ඊරිපැටිය කාශභ බුද්ධ ශාසනයේ කාලයේ භික්ෂන් වහසලා ධර්ම සජ්ජායනා කරන ළඟ ඒ ඇහෙන මාන හිටපුක් කිකිලියයක් ක කෙකිලියක් වෙලා ඉඳලා භික්ෂන් වහන්සේලා ධර්ම සජ්ජායනා කර දඒකට කන්දීගෙන හිටිය ඒකට කැමැත්තක් කටගත්තා ඒ කැමැත්ත ඇතිවිච්ච නිසා ඊළඟට උපන්නේ රජකුලේ උබ්බරී කියන රජකුමරිය වෙලා ඉතිං ඒ ජීවිතයේදී පුළුවන්කම ලැබුණ මේ අසූචි වලක හිටපු පනුවන් දැකලා පුළොවක සංඥාව කියන සිත එකඟ බව ඇති කරගෙන බවල උපදින්න සසර යන සත්වයාගේ සභාවේ එතනින් පස්සේ දැන් මේ ඊරි පැටියෙක් වෙලා. කියල බුදුරජාණන් වහන්සේ සසරි තියන භයානකම ගැන ධර්මය දේශනා කළා. ඉතින් බොහෝ දෙනෙක් ඒ අවස්ථාවදිී ධර්මාවබෝධය කළා ඉතින් මේ බුදුරජාණන් වහන් ස්ස්‍ර හැන් දුවගෙනගේපු ඊරි පැටිය එතනින් පස්සේ උපන්නේ සුවන්න භූමයේ රජකිදරක රජකුමරයක් වෙලා. සසර සැරිසරපු ඒ ඊරි පැටියයි එතනින් පස්සේ දකුණු ඉදියාව කාවීර පටුනේ නාවිකේකුගේ ඉෙදර උපන්නා එතනින් පස්සේ ලංකාවේ අනුරාධ අන්ුරාධපුරයෝගේ අන්ුරාධපුර රජධානී උපන්නා. එතනින් පස්සේ උපන්නේ රහුණේ මාගම සුමනා සුමන කියන ගෘහපතියගේ සුමනා කියන දුව වෙලා උපන්නේ. එතින් මේ සුමන කියන ගෘහපතියගේ සුමනා කියන ද වෙලා උපන්නට පස්සේ දීගවාපයේදී දුටුගැමන රජුරුවන්ගේ කාලේ ටු ගම රජරුවන්ගේ ඇමති එෙක් මේ කුමරිය දැකල හිත පැහැදිලා සරණ පාවා ගත්තා දැන් ඇමති බිරිඳක්. එතින් මේ සුමනා ඇමති බිරිද මහාසංඝයාට දන් දෙනවා. එකල දීගවාපී වැඩ සිටපු අනුරුද්කෙන මහරහතන් වහන්සේ දානයට වැඩම කරපු වෙලාවෙ මේ දානබිදන සුමනාගේ අතීත ජීවිතය දැක්කා. අතීත ජීවිතයේ දුටුවා භාග්‍යවත් බුදුරජාණ වහන් ජිවමාන වැහි පුදවස්සිත්. ඊීරිපටියක් වෙලා බුදුරජාන් වහන් ඉසර හැන් දුවගෙන ගාන එදා බුදුරජාණන් වහන්සේ ධර්මයත්වදාලන අදයි ඊරි පැටියන මේ ඇමති බිරිඳක් වෙලාඉන්නේ කියන කාරණය දැකට පස්සේ සිනහ පහළ වනා. එති අනිත් භික්‍ෂූ වහන්සේලා අසා සිටියා ස්වාමේනි අනුරුද්ධයන් වහන්ස ඔබ සිනාපහල කළේ යැයි. එතකට අනුරුද්ධ රහතන් වහන්සේ මේ විස්තරයේ ප්‍රකාශ කළා. එතකොට මේ විස්තරය ඇහුණට පස්සේ අ සුමනාකින් ඇැමති බිරිඳට උදුම හිතුුණ. ඒවගේ මේඇමති බිරිතෙට ලොකු ඕමනාව කටගත්තා. මගේ සසර ගමන මෙහිම එකක් නං. මටම මමෝ මේක දකින්න ඕනි කියලා ඒ රහතන් වහසලග ධරම යාල ගෙන ගත්, කොමද අතීත ජීවිත දකින්න කියලා ඉතින් රහතන් වහසල කියලා දන ඉස්ල්ලම භාවනා කරන්න ඕනනි සිතඒ එකඟ බව ඇතිරගන්න ඕනනි සමාදය දියුණු කරන්න ඕන එතතිනින් පස්සේ අතේත ජීවිත දකින ඥන උපදවගන්නඕන කියලා. ඉතින් ඒ සුමනා, ඇමති බිරිද ඒ ඌූමනාව සඳහා වහන්ස වෙලා භාවනා කරලා අතීත ජීවිත දකින හැකිය උපදවා ගත්තා. එතකොට පිළිවෙලින් දුටුවා තමන්ගේ අතහිත ජීවිතයේ කොතනද හිටිය කියලා. ඉතින් එතකොට දුටුවා බුදුරජාණන් වහන්ස ජීවමානව කාලේ ඊරිපටියක් වෙලා බුදුරාණ වහන්සර හැඳුවගෙන ගීපු විස්තර බොහෝම සංවේගයට පත් වනා මේ සසර ගමන ගැන. ස්වාමියයාගින් අවසර ගත්තා අවසර අරගෙන පැවිද වනා එකල භික්ෂණී නහසල වැඩ සිටිය අරහත් භික්ෂණීන් වහසල භික්‍ෂුණීන් ළඟ පැවද වනා. පැවිදි වෙලා සතිපට්ඨාන සූත්‍ර දේශන ශ්‍රවණය කරන්න ලැබිච් අවස්ථාවක සෝතාපන්න පලයට පත් වුනා නිවන් දුරටු විවෘත කරගෙන ආර්යස්ඨාංක මාර්ගයට පැමණුණා. එතනින් ටික කාලෙකට පස්සේ ආසි විශෝපම සූත්‍ර දේශනාව ශ්‍රවණය කරද්දී අරහත්වයට පත් වනා. අරහත් භික්ෂණයක් බවට පත් වනා. එකකට බලන්න පෙන්වතනේ බුද්ධකාලේ බුදුරජාණ වහන්සසිස්සරහා ඊරි පැටියෙක් වෙලා දදුගෙන ගිය පු කෙන සසරේ ඇවිදග නැවිල්ලා. ලංකා විපදිලා ලක්වැසයෙක් විදිහට තමයි. අවසානයේ භික්‍ෂණයක් බවට පත් වෙලා අරහත්වයට පත් වෙලා පිරිනිවම් පෑවි. පිරනිවන් පාන මොහොතකට කලින් අහසේ පල්ලගක් බැඳගැන ඒ අරහත් භික්ෂණියය තමන්ගේ අතීත විස්තරය ගැන ප්‍රකාශ කරලා. ජනයාව ධර්මයෙහි උනන්දු කලා සමාදන් කළලා මේ සසර බොහොම් භයානක එකක්. ඒනිසා මේ සස්සරින් එතර වෙන්න කියලා. එතකට බලන්න පින්වත්න්නේ අපගේ මාතරු භූමයේ ලංකාවයේම ඉපදිලා හිටපු බොහෝ ජනයාට බොහෝ පුරුසයන්ට බොහෝ කාන්තාවන්ට බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අරහත්වේ ලබන්න බාග්‍ය සැලසුනා නිවනවබෝධ කර ගන්න අවස්ථාව ලැබනු ලැබුණා. එවගේම බොහෝ දෙනෙක් නිවන් දොරටුව විවෘර්ත කර ගත්තා සෝතාපන්න පලටු පත් වෙලා. එතකට පෙන්වත්න ඒ විවෘර්ත වුණ නිවන් දොටුව නැත්තම් මෙහිඳු මහරහතන් වහසේ පැමිණිලා විවර කළ නිවන් මග අදටත් ජීියෝමානයි. අදටත් නුව නැති කෙනෙකුට ඒ මිහිඳදු මහරහතන් වහන්සගේ කල්්‍යාන මිතර ඇසරු ලබන පුළුවන්. ඒ මෙහිදු මහරහතන් වහසගෙන් පැවතගෙනන සත්පුරුස ස්්‍රාවක සංගයාගේ කලයාන මිත්‍ර ඇසුරු ලබන්න පුළුවන්. ඒ ශ්‍රාවක සංගයාගෙන් බුදුරජාණන් වහන්සසි වදාළ මෙහිරි ශ්‍රී සද්ධර්මය සූත්‍රදේශනාවන් ශ්‍රභණය කරන්න පුළුවන් බුද්ධ වචනීගෙන ගන්න පුළුවන්. එතකොට ඒ කරුණු දෙක බාහිරින් ලැබෙද්දී තමන්ගේ ජීවිතය තුළ අභ්‍යන්තරේ යෝන්සූ මංසිකාරයේ දියුණු කර ගත්තොත්, ඒ ධර්මයට අනුව නුවනින් සැලකීම පුද්දු කළොත්. ඒවගේම යෝන්සෝ නසිකාරයෙන් ඒ ධරමේ තේරුම් අරගෙන දම්මානු දම ප්‍රතිපදාවට පැමුණුනොත් ඒ ධර්මේ තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගත්තොත් සීල සමාධි ප්‍රඥාවිදිහයට තමන්ට පුළුවංකම තියෙනවා ඒ නිවන් දොරටු විවෘත කරගෙන නිවන් මඟට බැසගන්න නිවන් මඟට බැසගෙන ඒ නිවන් මග පුරුදු කරගන්න. එතකට පින්වත්නේ නොුවනැති හැම කෙනෙක්ම ඒ සඳහා තමයි මහන්සිවෙන්න ඕනි ලංකාවේ ඒ මෙහිදු මහරහතන් වහන්සේකින් බුද්ධ ශාසනයේ පිහිටියාට පස්සේ නැත්තන්ගේ ශ්‍රාවක සඟ පිරිස බිහිුණට පස්සේ බොහෝ දෙනෙකුට අවස්ථාව සැලසුනා නිවන් මග විවෘත කරගන්නත් ඒවගේම ඒ සඳහා වූමනා කරන පින් දැස් කර ගන්නත්. එක්තරා කාලික පින්වත්නේ රහුණු පුරවරේ මාගම, මහානාද කියන නමින් එක තෙරු වහස නමක් වැඩ සිටිය එතකොට තාම අරහත්වයට පත්වෙලා නැති භික්ෂණ වහස නමක් ඉතිං එක දුෂ්කර ගමක් ඇසුරු කරගෙන තමයි මේ තෙරුුණ වහස වැඩ හිටිය ඉතින් මේ තරුන් වහසේ ගම්මානයට වඩද්දදි මේ ගමේ හිටියා එක දුගී මමක් මේ දුගී මව හැමදාම දානී හදල පූජ කරනවා ඉතිං මේ දුගේී ගම්මාන ඇසු කරගෙන මේ ස්වාමීන් වහන්සේ වසර දොළහක් ගත කළා වස්සර දොළහක් ගතවෙලා යන එක් තරා දෙනක මේ මහානාග තෙරණහන්සේ ඒ දුග මව සහ දුව හිටපු නිවසට පින්ට පාති වඩිනවා. නිවසට ඇතතියාම මේ තෙරුණ වහන්සට ඇහුුණ මව දුවට අවවාධයක් කරනවා මොකක්ද දුවේ අද ඔබේ සහෝදර ස්වාමීන්හන්සේ වඩීවි එකට අන්න හබවල් තැන සහල් තියෙනවා අහබල් තැන වුවමනා කරන්න දානය සදන්න උමනා කරන කළමනාතියනවා බොහොම ප්‍රනීතු විදිහයට දානය හදල පූජ කරන්න. ඒකෙන් ඉතුරු වෙනදී නුබත් අනුබව කරන්න. මම ඊ රෑට වයලා ඉතුර විච්චේ වගින් හීල් බත්තිික කෑවා මං ගෙන හිතන්න ඕඩි නෑ කියලා කුලියක් කොයාගෙන යන්න පිටත් වනාා. ඉතින් මේ මහානාග තෙරුණ වහන්සේට මේ ඇහුණට පස්සේ ඇත තියාමාපහ හැරිලලා තමන්ග ගල්ලෙන්ට වැඩ. ගල්ලෙන්ට වැඩලා කල්පනා කළා මේ මිනිස්සු මේ දානි දෙන්නේ තමන් අනුභව නොකළ තමන් අනුබව නොකොට කුසගන්නේඉදිමින්. නැත්තම් තමන් හීල්බත්්ටිකක් කාලා. තමන් රසට අනුබව කරන්නේ නැතුව තමයි මේ දන් දෙන්නේ. ඉතින් එහෙම දානයක් මම මේ කෙලෙස් සහිත හිතින් වළදන්න හොඳ නෑ. සුදුසු නෑ කියලා පළගක් බැඳගෙන වාඩි වනාා මේ කෙලෙස් සහිත සිතකන්න මේ ධන පිළිගනි නෑ කියලා. ඉතිං උදේ වරුවම ඒ රහතන් වහන්සට ඒ මහනාග තෙරුණු වහන්සට පුුවන්කම ලැබුණා සියලු කෙලිසුන් ප්‍රහාණය කල්ලා අරහත්වයට පත්වෙන්න. මොකද බොහෝ කලයක් බොහෝ කාලයක් සෙල්පද ආරක්ෂා කරලා බණභහාවනා කරලා මි්ෂිත වඩල තිබිච්ච නිසා නිකලෙස්සු නවදේවරුවම. උදේ වරුවම නිකලෙස් වෙලා තවම ඉර අවරට ගිහිල නෑ ආපහෝ පාතර අරගෙන පිටත්ව වනා. නිවසට වඩනකොට අර දුවනිය ප්‍රනීත විදිහට දාානය හදල මේ රහතන් වහන්සිට පූජා කළ. ඉතිං දුවනිය එදා ස්වාමීි වහන්සේ විිෙනසක් දැක්ක කලින් දවසට වඩා බොහෝම මුහුණ ප්‍රසන්නයි පැහැපත් ඉතිං මේ රහතන් වහන්සේ දුටුවට පස්සේ බොහොම පැහැදුුන් සිතින් දාන පූජ කළලා ඒ දානය අරගෙන ඒ රහතන් වහන්සේ පෙරලා ගල්ලෙන්ට වැඩම් කරලා දානය වලඳරලා එදා දවසවම පිරිනිවම් පෑවා එතකට පින්වත්න්නේ මේ බුද්ධසාාසනයේ මේ කල්ල්‍යයාන මිත්‍ර ඇසුරු ලැබච්ච නිසාම ඒ උපාසක උපාසිකාවන්ටත් ඒ විදිට බොහෝ පින්ටැස් කරගන්න ලැබුණා සුගතියට යන මාගයේ බිවර කරගන්න ලැබුණා ධර්මාවබෝධයට වූමනා කරන නිවන් මගට නිවන්මගේ පුරදු කරගන්න අවස්ථාව සැලසුනා ඒ භික්ෂූන් වහසලත් ඔය විදිහයට ධර්ම අවබෝධය කලා නිවන අවබෝධ කළා එතකට පින්වත්න්නේ ඒ නිවන් දොරොටු විවෘර්ත වනේ අපගේ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ සඟපරපුර අපගේ මාතරු භූමියයේ ඇති කළ නිසා ඒ සංඝ පරම්පරාව තමයි අදටත් නොනැස ජියමානව වැඩඉන්නේ එතකොටේ කල්්‍යාන මිත්‍ර ඇසුර අදටත් අපගේ මාතතුෘභූමිය ජියෝමාණයි සත්පුරු සැසුර කල්්‍යයාන මතරයන්ගින් ඒ සත්පුරෂණන් වහන්සේ ලගින් බුදුරජාණන් වහන්සගේ ශ්‍රී සද්ධරමය ශ්‍රවණී කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සගේ සූත්‍ර දේශනාවන් බුද්ධ වචනය ඉගෙනගන්න පුළුවන් එතකට මේ නිවන් දොරටුව විවෘර්ත කර ගන් ුවමනා කරන බාහිරිං ලැබෙන කරනු දෙක සත්පුරු සෑසුරත් ශ්‍රීසත්ධර්මත් ශ්‍රවණයත් ලැබිමින් පවතිනවා ඒ ලැබිවිින් පවතිනකොට පින්වත්නී නොවන තිප ික්දිහට නැ තිම් මිනිස්සු දිහයටට අපි කල්පනා කරන්න ඕනි. ඒ අහන ලද දරමය නුවනින් විමසන්න. තම තමන්ගේ ජීවිතයට ගලපාගන්න ඕනේ සම්බන්ධ කරගණ්ඩඕෝනි. එතකොට ඒ දරම මේ සඳහන් වෙන දේ නුවනින් සලකළ තේරුන් අරගෙන දම්මානු දම ප්‍රතිපදාවට පැමිණින් ඕනි. ඒ දරම මේ සඳහංවෙන වැඩ පිළිවවෙල තමගගේ ජීවිතයයට දවුණු කරගන්න ඕනි. ඒකට මන්ගේ ජීවිතය තුළ ය කරුණු දෙක දියුණු කරගත්තුොත් බාහිරිං අර කරුණු දෙෙක ලැබෙද්දී. පින්වත්නී තමන්ටත් අපිටත් අවස්ථාව ලැබේවී ඒ නිවන් දුොරුට විවෘර්ථ කරගෙන. ආර්යස්තාාංක මාර්ගයට පැමණනින්න සෝතා ප් පලේයට පත් වෙන්න. ඒ නිවන් මග අපටත් විවර කරගන්න නිවන් දුොරුට විවෘර්ත කරගන්න ලැබුත් පින් වත්න්නේ. අපිත් මහා භාග්්‍යිවන්තයි. ඒ නිවන් මග අනුගමනය කරලා අපටත් අමාමහා නිවන ර් වශයෙන් අවබෝධ කරගන්න බහක්ග ලැබවා එතකට යම් කෙනෙකුට මේ නිවන් දුරට විෘත කරගෙන ආයස්ටාංග මාර්ගයට බැසගන්න පුලුවන්කම ලැබුණුත් එයින් ලැබෙන මහා වාසනාව කොච්චරද කියන්නේ බුදුරජාණන් වහස බදාලා කෙනෙක් නිවන් දුරට විවෘත්ත කරගෙන සෝතාපන්න පලට පත්වනොත් ආර්යස්ටාංක මාර්ගයේ බැසගත්තොත් ඒකෙන නිරේෙන් සදහටම නිදහස් තිරිසල් ලෝකෙන් සඳහටම නිදහස් ප්‍රේතලෝකෙන් සදහටම නිදහස් සතරපා උපතකට යන්නේ නෑ ජීවිත හතක් ඇතුළත ඒ කාන්තේම නියත වශයම නිවන අවබෝධ කරගන්නවා මයි. බුදුරජාණ න්ොහන්සි උපමාවක් වදාලා ඒ සෝතාපරණ පලට පත්වෙච්ච කෙන අවසංකරලදාන දුක. මේ මහාපෘතුවය වගේ මහා පෘතුවේ තියන පස් ගොඩ වගේ. නමුත් මේ මහාපෘතුවයෙන් පුංචි අබයට තරමේ මුන්යට තරමේ ගල් කැට හතක් පැත්තකට ගත්තුත් වංකළොත් බුදුරාණන් වොහස වදදාලා. ඉදිරි ජීවිත හත ඇතුළට වැඩිම වුණනොත් ඒකෙනාට විඳින්න තියන දුක ගෙවන්න තියෙන සසරේ විඳින්න තියෙන දුක ඒ පුංචි මුන්යට තරමේ ගල් කැට හත වගේ. අවසං කරලා දාපු දුක මහා හිමාල කන්ද වගේ මහාපෘතු වේ වගේ කියලා. එතුකට පින්වත් නිවන් දොරටු විවරෘත කර ගත්තු ලැබෙන භාග්්‍ය ඒ සහ අතිවිසාාලයි. පින්වතනේ බුදුරජාණන් වොහන්ස වදාළි මේ සසරේ යන කෙනෙකුට සසර ගම්මනේදී ඇඩු කඳු ඇස්වොලින් ගැලූ කඳුළු තමන්ගේ මව මැරෙද්දි පියා මැරෙද්දී තමන්ගේ සහෝදරයා දුවපුතා මැරෙද්දි ස්වාමියයා බිරිඳ මැරෙද්දී ඒ දුක වාවාගන්න බැරුව ඇස්වලින් ගැලූ කඳුළු මහාසාගර ජලීට වඩා වැඩී කියලා. එතකොට පෙන්වත්නේ කෙනෙක් සෝතාපන්න වනා කියන්නේ නිවන් දුරෝට විවෘර්ත කර ගත්තා කියන්නේ මේ ඉදිරි සසරේ තවදුරටත් ගලන්න තියෙන කඳුළු ගංගාව නතර කලා වගේ. බුදුරජාණන් වහසසි වදාලේ මේ සසරෙදිී හොරු මංකොල්ල කාරයෝ වෙලා රජවරුන්ගෙන් දඩුවන් ලබන්න හිසගැසුම් කද්ද බෙලිකැපුුන් කද්දි ගලාගනගේ පුලි මහාසාගරී ජලීයට වඩා බැඩී කියලා. කෙනෙක් සෝතාපන්නෝ වනොත් තවදුරටත් ඒවගේ ගලන්න තිබිච්ච මහා ලේගංගාවක් තමයි අවසංකරලදාන්නේ ඉතින් එනිසා පින්වත්නේ නුවනැති අය විදිහයට අපිත් වෙහෙසෙන් ඕනේ තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත්කරගන්න ඕනි කුොමක්ද මේ නිවන් දුරුටු විවෘත කරගන්න එක. ඒස් ඳහ වුවමනා කරන බාහිර කරුණු දෙක සත්පුරු සැස්සුර ශ්‍රේසත් ධර්මස්ශ්‍රවණය මෙහිඳ මහරහතන් වහන්සගේෙන්. අද පට අද දක්වා අපට ලැබිමින් පවතිෙනවා. ඒ ලැබිමින් තියෙනකොට අපි දක්ෂවෙන්න ඕන යෝන සෝමංසිකාය තමඟ ජීවිතය තුළ ඇතිකරගෙන දම්මානු දම් ප්‍රතිපදාව පොරදු කරගන්න. එතකොට මේ නිවන් ොරට විවෘර්ත කරගන්න. තමන්ගේ අවශ්‍යතාවයක් එක තමන්ගේ වූමනාවක් තමන්ගේ ඕනෑ කමක්ඟ බෞට පත්කරගන්න ඕනි ඒ ඕනෑ කමක් බවට පත්කර ගත්තුත් තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත්කර ගත්තුත් අපට අදටත් අවස්ථාවතියෙනවා එ නිවන් දුරටු විෘත කරගෙන සෝතාහපන්න පලිට පත්වෙන්න R.ස් ටංක මාර්ගට බැසගන්න. Rස් ටාන්ග් මාර්ග් බැසගෙන අමාමහනිවන සාක්ෂාත් කරගන්න. අමාමහනිවන ක්ෂාත් කරගෙන මේ ඉප දෙන මැරෙන සසරින් මේ සියලු දුක් අවසං කරලා නිවී සැනසෙන්න්න අපටත් අවස්ථාව තියෙනවා. ඉතින් අප හැම දෙෙනාටම ඒ නිවන් දොරටු විවෘත කරගෙන අමාමහනිවන අවබෝධ කරගෙන සස්සර දුකින් නිදහස් වෙන්න මේ උතුම්ශ්‍රී සද්ධර්මය උපකාර වෙත්වා. සාදු සාදුසාදු පුුණ්‍යාන මෝදනාව අද පොසොන් ධර්මදේශනාමාලාවේ ලක්දරනට විවර වූ නිවන්දොර සඳහම් දේශනාව සඳහා පින්බර විකාශන දායකත්වය ලබා දුන්නේ ඔස්ටේලියාවේ මෙල්බන් හි වෙසෙන පින්වත් ශාක්‍ය සීදේවි රුවන් පතිරෙන මහත්මය විසින්. ඉති න්නේ පින්වත් ශාක්‍ය සීදේී රුවන් පතරෙන මහත්මිය ඇතුළු හැම දෙෙනා තමයි අද ධර්මදානමය පින රැස් කළේ. ඉතින් මේ රැස්කරගත් උදාරතර පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ල්පේ සාක්ක මහේ සාක්කි ලෝකපාලික දෙවියෝ මේ පින් සතුටි අනුමෝදන් වෙත්වා දිව අස්සේස්සුරින් වැඩිත්වා සේක බලදධමියන්ගින් දියුණු වෙත්වා දිව රැවරින් ෞතුන් බදුසු දායකත්වේ ලබාදන හැදෙනවා ඒෙහෙන් සුරකිත්වා ඒ සිලු දෙවිය යෝද සස්රුදුකින් අත්මි දෙෙත්වා සාදුසාදුසා. රැස්කරගත් උදාරතර පුුණිධදරමය දායකත්වේ ලබා දෙන පිනිතුර නමින් මේ පරලෝගොස් ඇති ඒ රාමනායක විමලාවතී කුලතුංග යන මෑනිවරුන්ටත් දේවිද් ගුණසේකර රුවන් පතිරණ සහ ඒ රණතුග යන පීවරුන්ටත් මියගිය මාලනී දිසානායක, පියසේන විධාන ගමාච්චි රෘතාශාන් පේමරත්න යන මියගිය සිලු ඥාතීන්ට අනුමෝදන් වෙවා ඒ හැමදනානමින් අනන්ත සසරපටන් මේ මහොත දක්වා මේ පරලෝගියපු සේලු ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා මේපුන් ්‍යනමෝදනාව තුළින් නේසිලු ඥාතීන්ගේ පරලුව ජීවිත සුවපත්වෙත්වා සැපවත්වෙත්වා වහ වහා සසරදුකින් අත්මි දෙෙත්වා යන අදහසින් සාදුකල් අනුමෝදන් කරන්න. එවගේම අපේ ගුරුදේබෝත්තම කලයාාන මිතුරපින්වතුලොක ස්වාමීන් වහන්සේට විශේෂෙන් පින් අනුමෝදන් වෙත්වා නිදුක් නීරෝගිසුව පත්භාවේ දීර්ගාව සම්පත සැසෙත්වා උතුම් චතුරාරි සත්‍යති ධර්මය අවබෝධයට මේ පින් හේතුවෙත්වා. ඒවගේම මහමි වනා භහවනාස පවාස සියලු ස්වාමින්න් වහසේලාටත් රට ලෝකවාසී සිල්ගුණ දම් දියුණු කරන සියලු මහසංඟරුවනටත් අනගාරිකා මැනිවරුන්ට අනගාරික දූ පපුතුම්ට මේ පි නුමෝදන් වෙත්වා හැම දෙනාට නිදුකින් සවුවසේ ගෞතුම් බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුනිිධර්මය විශේෂයෙන් මංගලා මෑනියන්ට සහ නන්ද සිරිරුවන් පතරෙන පියාණන්ට අනුමෝදන් වෙත්වා මුදලිගේ ආරියපාලපියාණන්ටත් මාලනී මුදලිගේ මෑනියන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ මවපියවරුන් නිෙදුක් නීරෝගිස්ුව පත්භාවේ දීර්ගාවස ලබත්වා ගෞතු බුද් ාසනය තුළ උතුම් ධර්මවබෝධය ලබත්වා. එවගේම දෝදරුවන් වන ශාක්‍ය, නිසල්, කාංචනා, බානුක, චරිත්, කෙන්සි, චලනි ප්‍රමිතායන දෝදරුවන්, ඒ වගේම ස්වර්ණ මාලී සාරාණාත් තස්සිත් සනුක අකිලේෂයා, නික්ලේෂණ මුුණුබුරු මිනිබිරියන්ටත් මේ පින එක සේම අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාද නිදුක් නීරෝගි සුව පත්භාවය දීර්ගාව සම්පත ලබත්වා. අධ්‍යාපන කටයුතුවාදිය දියුණුවට අභි වෘරදිදයට පත්වෙත්වා අනාගත ජීවිත සාර්ථකත්වයට පත්වෙත්වා. ඒ හැම දෙනාටද තු බද්ද සනය තුළ කළයාාන ිත ැස්සුරම රන්තරයෙන් ලබමින් පින්ඩස් කර ගනමින් උදාර ජීවිත කත කරනත් උතුම් ධර්මාවබෝධයටත් මේ පින් හේතුවෙත්වා. ඒවගේම අද ධර්මදේශනවෙෙහි ප්‍රධාන දායකත්වය දරන ඕස්ටේලියාවේ මෙල්බන් හි වෙසෙන පින්වත් ශාක්‍යයා සීදේවිරුවන් පතරෙන මහත්මිය ඇතුළු දායකත්ව ලබාදුුන් හැමදෙනටත් ල ජිවත්තු ටින ාතිහිතු මිතරරිි සෑම් සිිලු දෙනාටත්. මේ සියලුපි නිකසේම් අනුමෝදන් වෙෙත්වා. ඒ හැම දෙනාට සියලු ආරක්ෂා රැකවරන උදාවෙෙත්වා. තුනරුවන්ගේ ආශිර්වාදය තුළින් දෙවියන්ගේ දිවි රැවරන තුලින් කරද බාාවලින් තුරව සුවසේ පින්ඩස් කර ගනිමින් උදාර ජීවිත ගත කරන්නත් ගෞතු බුද්ධසාසනය උතුම් චතුරාරි සත්්‍ය ධර්ම අවබෝධ කරගෙන නිවන් දොරුටුව වෘත කරගන්න බහක්ගේ සැලසෙත්වා සාදු. සා ඒවගේ රැස්කරිිගත් සියලු පුුණනිිධර්මය ස්්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජිකාවන් හැම දෙනාටත් ස්්‍රදධහ කාරි මණඩලි හැම දෙනාටත් එකසේ මනුමෝදන් වෙත්වා ඒවගේම අද ධර්මස්්‍රවණය කළ ඔබ සෑම්සිලු දෙනාටත් මේ පිණික සේම අනුමෝදන් වෙත්වා ඔබ අපප හැම දෙනගේ ෞදි මෝවිය ගුරුවර ඥාතිහිත මිත්‍රරාද හැම දෙනාටත් මේ පි නුමෝදන්ව නිදුදින්න් සුවසේ ෞතතු බද් සනය තුළ, තුම් චතුරාරරි සත්‍යති ධර්මය අවබෝධ කොට සස්සර දුකින්නේ ඉතරවීම සඳහා නිවන්දොරටු විෘත කරගන්න හැම දෙනාටම බහගගේ සැලසෙත්වාසාදුසාදුසා හැම දෙනාටම තරුවන් සරනයි නම බුද්ධය මෙවැනි වඩිින්ා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රත්තා චනලයේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.